තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නය නවසරයි ගෞරවනීය මෙහෙණින් වහන්ස සද්ධාවන්ත ගීපින්නතුනි අද මාර්තු 18 වෙනිදා 2024 පූජ්‍ය අජන් බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහනේ 6 වෙනි දිනේ සවස් භාගයේ කරපු ඒ දේශනාවේ සිංහල පරිවර්තනයටයි දැන් අපි සූදානම් වෙන්නේ. එතකොට උදෑසන ස්වාමීන් වහන්සේ ආරම්භ කරා ඒ උපක්ඛිලේස සූත්‍රය ආශ්‍රයෙන් ඒ ධර්ම දේශනා. එතකොට ඒ සූත්‍රයේම ඊතුරු ඒ විදිහට ස්වාමීන් වහන්සේ දිගටම දේශනා කරා එහි ඊතිරිය සම්බන්ධයෙන්. එතකොට උපක්ඛිලේස කියන පදේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මතක් කිරීමක් කරා. ඒ කියලා කියන්නේ එතනදී ඒ සිතේ තියෙන යම්කිසි කුඩා ඒ කෙලෙස් ස්වභාවයන් සම්බන්ධයෙන් තමයි මේ උපක්ඛිලේස සූත්‍රයේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ විදිහට ස්වාමීන් වහන්සේ මතක් කරා. එතකොට ඒ උදෑසන දේශනාවේදී සඳහන් කරා වගේ බුදු පියාණන් වහන්සේ හේ සංඝයා වහන්සේලාට ඒ වාද කරන සංඝයා වහන්සේලාට අවවාද කරන්න උත්සාහ කරා. උන්වහන්සේලා කිව්වා බුදු පියාණන් වහන්සේට ඒ මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න එපා කියලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ ඒ විදිහට කෝසම්බියෙන් එළියට වැඩම කරනවා. මේ කතාවේදී මේ රණ්ඩුව මේ තියෙන විවාදය ඇති වෙන්න හේතුව මොකක්ද කියන එක සූත්‍රයේ සඳහන් නොවුනත් විනයේදී සඳහන් වෙනවා. කුඩා විනය කාරණයක් හේතු කොටගෙන තමයි මේ විවාදය ආරම්භ වුණේ කියලා මේ කලහය. ඉන් පස්සේ බුදුපියාණන් වහන්සේ මේ විදිහට විවේකයට නැත්නම් ඒ විදිහේ අර වෙනත් සේනාසනයන්ට වඩින්න ගමන් ආරම්භ කරනවා. එතනදී ඒ කතාවේ හැටියට සම්පූර්ණ කතාව ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා. මොකක්ද මෙතනදී වෙන්නේ කෝසම්බියේ වෙච්ච ඒ කලහය ගැන. බුදු පියන් වහන්සේ එළියට වැඩම කරා. එයින් පස්සේ ඒ කෝසම්බියේ ඉන්න ගිහි ඇත්තෝ දැනගන්නවා බුදුහාඳුරු එළියට වැඩියේ මේ හාඳුරුන්ගේ මේ කලහ විවාදය නිසා කියලා. එයින් පස්සේ ඒ ගැන කලකිරලා ඒ ගිහි ඇත්තෝ හාඳුරුන්ට පින්නපාත දෙන එක ඒ විදිහට ඒ අනුග්‍රහය දක්වන එක අත්හැරලා දැම්මා කියලා කියනවා. ඉතින් ඒක ඒ තිබ්බ එතනදී ඒ ගිහි පින්නතුන්ගේ මැදිහත් වීම එතනදී ආපු පීඩනය උපකාරී වුණා. ඇත්තරම හාඳුරුන්ට නැවත සිහි කල්පනාව ගණ්ඩ ඇත්තටම මෙතන ලොකු අඩුපාඩුවක් Taman තුලින් වුණා කියන එක තේරුම් ගන්න. ඉතින් මේ කතාවේදීත් අපිට පැහැදිලි වෙනවා ඇත්තටම ඒ සිවුණක් පිරිසම මේ විදිහට ඒ තියෙන ඒ අන්තර් සම්බන්ධතාවය ගිහි පැවිදි දෙපාර්ශවයේ තියෙන අන්තර් සම්බන්ධතාවය සමහරවිට ඒ උපකාරී වෙන ආකාරයේ ප්‍රශ්න විසඳන්න. ඒ ආදි වශයෙන් එතන ඒක අපිට හොඳ ඒ අදහස් කීපයක් මේ සූත්‍ර ඇසුරෙන් අපිට දැනගන්න පුළුවන් කියලා ඒ විදිහට ස්වාමීන් වහන්සේ මතක් කරා. ඉන් පස්සේ බුදු පියාණන් වහන්සේ සාවත්තියට වැඩම කරනවා කියලා කියන අවසානයේදී ඒ කෝසම්බි භික්ෂූන් සාවත්තියට වැඩම කරලා සමාව ගත්තා කියලා තමයි ඒ විනේ පවතින කතාව ඇටියට සම්පූර්ණ කතාවේ කියලා ස්වාමීන් වහන්සේ විදිහට මතක් කරා. ඉතින් මෙතනදී දැන් බුදු පියාණන් වහන්සේ කෝසම්බියෙන් වැඩලා ඊට පස්සේ අර බාලක ලෝණකාර ගාමේ කියන ඒ ගමට වැඩියා කියලා ඒ උපක්ඛිලේස සූත්‍රයේ දැක්වෙන්නේ.
ඉතින් එතනදී භගු ස්වාමීන් වහන්සේව මුණගැහෙනවා. භගු ස්වාමීන් වහන්සේව මුණගැහිලා ඒ විදිහට උන්වහන්සේ පිළිගන්නවා භගු ස්වාමීන් වහන්සේ. එයන් පස්සේ ඒ භගු ස්වාමීන් වහන්සේ ඒ විදිහට පිළි අරගෙන උන්වහන්සේට පැන් පූජා කරනවා උන්වහන්සේගේ පාදවණයට. එතනදී බුදුපියාණන් වහන්සේමයි උන්වහන්සේගේ ඒ තම දෙපා දෝණය කරගන්නේ. ඉතින් මෙතනදී ස්වාමීන් වහන්සේ මතක් කරා, ඇත්තටම ඒ කාලේ සමන්ලාවට මේ කාලයට සාපේක්ෂව සමහර දේවල් බලද්දි කොච්චර සරලද කියන එක. බුදුපියාණන් වහන්සේ තමන්ගේම පාද දෝණය කරගත්තා කියන එක මේ කාලේ අපිට හිතා ගන්නත් අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක තමයි ඒ කාලේ තිබුණු ස්වභාවය. මේ කාලේ අපිට දකින ලැබෙන සංඝයා තුළ තියෙන ඒ විවිධ තානාන්තර විවිධ විදිහේ තියෙන ඒ পদවි ආදී දේවල් අනුව සංඝයා ඒ විදිහට බොහෝ සකස් වෙලා බොහෝ අර ආයතනගත වෙලා තියෙනවා. හැබැයි මූලාරම්භයේ ඊට වඩා සරලයි. මෙච්චර සංකීර්ණ භාවයක් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් මේ වගේ කුඩා කුඩා කාරණා වලින් අපිට අදහසක් ගන්න පුළුවන් ඒ කාලේ සංඝයා වහන්සේලා කොහොමද ක්‍රියා කරේ, සංඝ සමාජය කොහොමද පැවතුනේ කියලා ස්වාමීන් වහන්සේ ඒ විදිහට මතක් කරා. ඉතින් භාගවත් ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ බුදු පියාණන් වහන්සේ ඉස්සල්ලාම කොහොමද පිණ්ඩපාතේ ලැබෙනවද, හොඳින් වාසය කරනවද කියලා. එතනදී ස්වාමීන් වහන්සේ කාරණයක් මතු කරා. දැන් ආචාර්යවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන ඒ සම්බන්ධතාවය හරියට ඒ තාත්තා සහ පුතා අතර තියෙන සම්බන්ධතාවය වගේය කියලා විනේදී අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ දෙයක් එතනදී හැම වෙලාවෙම ඒ මේ වගේ එදිනදා ජීවිතේ ඇත්තරම ඔබ වහන්සේ හොඳින් ජීවත් වෙනවද කියන ඒ දේවල් හොයලා බලන එක ඒක සාමාන්‍ය දෙයක්. ඒක විනේදීත් අපිට දකින්න ලැබෙනවා. ඒ විදිහට ආචාර්යවරයා ගෝලයා ගැන හොයලා බලනවා, ඒ වගේම ඒ ශිෂ්‍යයා ආචාර්යවරයා ගැනත් ඒ විදිහටම සොයලා බලනවා කියලා ওই විදිහට සාරාංශය එතන ඒ කාරණේ මතු කරා. ওই විදිහට ඒ මූලික ඒ විදිහේ දේවල් කතා බහ කරලා ඉන් පස්සේ ඒ භගු ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරා කියලා මෙතනින් දැක්කෙන්නේ. ඉතින් ඒ පද කීපයකින් එතන එතන දක්වන්නේ දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, පහදවා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ බණ කියලා එතනින් පිට වුණා කියලා තමයි දැක්වෙන්නේ. ඉතින් ඒ ධර්ම දේශනාව හුදෙක් අපි මේ කාලේ කියන බණක් වගේ නෙමෙයි. එතකොට ධර්ම කාරණාත් ඉස්සලා විස්තර කරනවා, ඒ දේවල් උගන්වනවා. ඒ වගේම තමයි ඒ දේවල් සමාදන් ඒ දේ යෙදෙන්න කියලා ඒ විදිහට ඒකේ සමාදන් කරවනවා, ඒකට උනන්දු කරවනවා. ඒ විදිහට ඒකට උනන්දු වෙන්න තව තවත් ඒ හිත පහදවන ආකාරයෙන් ඒ විදිහට බණ කියනවා. ඉතින් දැන් ඉංග්‍රීසි භාෂාවෙන් අපි ඉන්ස්පයර් කියලා වචනයක් පාවිච්චි කරනවා. ඉතින් එන්නේ ඒ විදිහයි ඇත්තටම ධර්මදේශනාවක් සිදුවිය යුත්තේ කියන එක ස්වාමීන් මතක් කරා. මොකද අපි අවසානයේදී මේ දේවල් දැනුමට විතරක් ගන්න දෙයක් නෙමෙයි, අපි මේක පුහුණු කරන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් ඒ විදිහේ ඒ උත්සාහවන්ත කිරීම එක වැදගත් කියන එක ස්වාමීන් මතක් කරා. එයින් පස්සේ බුදුපියාණන් වහන්සේ පාචින වංශය කියන වනයට වැඩම කරා. එතනදී ඒ අනුරුද්ධ නන්දිය කිම්විල කියන ඒ ස්වාමීන් වහන්සේලා ඒ අවස්ථාවේදී ඒ වනයේ ඇසුරු කරගෙන වාසය කරා. එතකොට ඒ දොරටුපාලයා මුලින්ම බුදුහාමුදුරුව ඒ වනයට ඇතුල් වෙන්න යද්දී දොරටුපාලයා කියනවා, ඇත්තරම මෙතන ඇතුලේ ඒ ශ්‍රමණයෝ කීප දෙනෙක් ඒ විදිහට ඒ තමන්ගේ එතනදී වචන පාවිච්චි කරන ඒ වචනය අත්තකාමය නැත්නම් ඒ තමන්ගේ ඒ තියෙන ගුණය වඩන්න තමන්ගේ හිතසුව පිණිස වැඩ කරනවා කියන අදහස. ඒ ගුණයක් වඩන්න උත්සාහවන්ත වෙනවා. ගිහිල්ලා ඒ අයට බාධා කරන්න එපා කියලා ඒ විදිහට
බුදුහාඳුරුවන්ට නතර වෙන්න කියලා කියනවා ඒ උයන් පාලකයා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ සංවාදයට ඇහුම්කන් දුන්න, ඒ නැත්නම් ඒ සංවාදයේ ඇහුණ ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස එතකොට දොරටුපාලයට කියනවා, නෑ නෑ දොරටුපාලේ උන්වහන්සේට ඇතුල් වෙන්න ඉඩ දෙන්න, ඒ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා. ඉතින් ඊන් පස්සේ උන්වහන්සේව පිළිගත්තා ඒ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේගේ බුදු පියාණන් වහන්සේගේ ඒ පාත්‍රා සිවුරු එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තා, ඉල්ල ගත්තා. ඊළඟට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ආසනයක් පෙනෙව්වා. ඊළඟට තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කකුල් සෝදා ගන්න පාදෝවණය පිණිස ඒ විදියට දිය බඳුනක් ළඟින් තිබ්බා කියලා ඒ විදියට දක්වනවා. ඉතින් මේ ඇවිල්ලා ඒ කාලේ ඒ කොහොමද ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්ව නැත්නම් බුදු පියාණන් වහන්සේ කොහොමද පිළිගන්නේ කියන එක මෙතනදී දැක්වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ මතක් කරා. ඉතින් අර ඉස්සෙල්ලා බගු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා වගේම බුදු පියාණන් වහන්සේ අහනවා, කොහොමද ඔබ වහන්සේලා හොඳින් වැඩවාසය කරනවාද, පිණ්ඩපාත ආදී දේවල් හොඳින් ලැබෙනවද? ඉතින් ඒ විදියට එහෙමයි ස්වාමීනි කියලා ඒ විදියට මතක් කළා. එයින් පස්සේ අහනවා, කොහොමද ඔබ වහන්සේලා එහෙමනම් සමගි වාසය කරනවාද? විවාද රහිතව කිරි සහ දියමෙන් ඔබ වහන්සේලා වාසය කරනවාද කියලා ඒ විදියට අහනවා. ඉතින් මෙතනදී ඒ සමගිය කියන එක සම්බන්ධයෙන් බුදුපියාණන් වහන්සේ ඒකට විශේෂ අගයක් දුන්නා කියන එක අපිට පැහැදිලි වෙනවා. මොකද සංඝයා වහන්සේලා විදිහට අපිට ඒ අපේ ඒ මාර්ගය වඩන්ඩ අපිට උපකාරී වෙන ඒ ප්‍රධාන ගුණයක් තමයි සමගිය කියන එක. සංඝයා සමගිනම් ඒක තරම් ලාභයක් නැහැ. ඇත්තටම ඒ වාසය කරේ ආරන්නේ ඒ ස්ථානයේ වාසය කරන සංඝයා වහන්සේලාට. ඉතින් අනිත් පැත්තෙන් ගත්තාම එතන පිරිසක් ඉන්නේ, විවිධ උදහස් තියෙන්න පුළුවන් ධර්මයේ සම්බන්ධයෙන්, දේවල් කරන හැටි සම්බන්ධයෙන්. හැබැයි අපිට ඒ දක්ෂතාවය අපිට ප්‍රඥාව තියෙන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. අපි සමහරලාවට විවිධ මත ධර්මා වෙන්න පුළුවන්, සමහරලාවට අදහස් අනුව කුඩා කුඩා වෙනස්කම් තියෙනවා අපිට. හැබැයි ඒ තියෙන ඒ කුඩා ඒ තියෙන මතභේද පැත්තකට දාලා අපි එකට කොහොමද සංඝ රත්නයේ විදියට නැත්නම් සංඝයා වහන්සේලා විදියට එකට වැඩ කරන්නේ කොහොමද කියන එක ඒ විදියට අපි කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. ඒ තරමට අපි මෝරන්න ඕනේ, ඒ විදියට මෝරපු විදියට අපි වැඩ කරන්න ඕනේ කියන එක සාන්නාස මතක් කරා. ඒ තියෙන කුඩා කුඩා දේවල් ගැන ඒවා එළියට අරගෙන ભેද බින්න වෙනවට වඩා කියලා එහෙම මතක් කරා. එතකොට අනිත් පැත්තෙන් අපි එකිනෙකාට කරුණාවන්ත වෙනවා, එකිනෙකාට අපි මිත්‍රශීලීව ඒ විදිහට අපි වාසය කරනවා. ඉතින් මේක මහත් ලාභයක් කියලා ස්වාමීන් වහන්සේ ඒ විදිහට මතක් කරනවා. ඒකම ඒ දැන් බුදු පියාණන් වහන්සේ ඒ අහපු ප්‍රශ්නය කෙසේද ඔබ වහන්සේලා සමගිය වාසය කරනවාද කියලා ඒ අහපු ප්‍රශ්නයට ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ වගේ අනිත් ස්වාමීන් වහන්සේලා දුන්න පිළිතුර ඒ ඡේදය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියෙව්වා. ඒකේ සිංහල පරිවර්තනයේ මෙහෙමයි, අපිට ලබා දෙලා තියෙන සිංහල පරිවර්තනයේ මේ වගේ එකක්. ස්වාමීනි මට මෙහිදී මෙහෙමයි හිතෙන්නේ, ඒකාන්තයෙන්ම මට ලාභයක්, ඒකාන්තයෙන්ම මට යහපත් ලැබීමක්, මේ බඳු වූ ගතිගුණ ඇති සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග වාසය කරන්නට ලැබිච්ච එක. එතකොට ස්වාමීනි මා තුළ මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඉදිරියේදීත් උන්වහන්සේලා නැති අවස්ථාවේදීත් ඒ මෛත්‍රී මනෝකර්ම පිහිටනවා. ඒ වගේම මට සිතෙනවා, මට මෙහෙමත් සිතෙනවා, මං මගේ සිත බැහැරින් තබලා මේ ආයසතුන් වහන්සේලාගේ සිත සමග
එක් වී වාසය කරන්නට ඕනි කියලා. එතකොට ස්වාමීනි, ඒ මම මගේ සිත බැහැරකොට මේ ආශ්‍රමතුන් වහන්සේලාගේ සිත සමග එක් වී වාසය කරනවා. එතකොට ස්වාමීනි, අපගේ වෙනස්කම තියෙන්නේ ශරීරවලින් විතරයි. නමුත් අපේ සිත එකක් යයි කියලා තමයි හැඟෙන්නේ කියලා ඒ විදිහට උත්තර දෙනවා. ওই විදිහට ඒ කියවිච්ච කාරණා ඇත්තටම ඒක ඉහළ තත්වයක්. ඒක එකපාරටම සමාහයට පහසු නොවෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමාධිය වඩන ඇත්තෝ, මේ මාර්ගය වඩන ඇත්තෝ, මේ ධ්‍යාන වඩන ඇත්තෝ, මේ මාර්ගඵල වෙනුවෙන් පුහුණුවන ඇත්තන්ගේ ස්වභාවයයි මේ ඒ ඒ ඒ භාවනා යෝගීන්ගේ, ඒ සංඝයා වහන්සේලාගේ, ඒ මෙහෙණින් වහන්සේලාගේ ඒ ඒ ස්වභාවයයි මේ මෙතන දක්වන්නේ. එතකොට මෙතනදී ඒ කාරණයක් මතුවෙනවා. මම බොහොම වාසනාවන්තයි මේ වගේ පිරිසක් එක්ක වාසය කරන්න ලැබීම ගැන කියලා කියනවා. එතකොට මේ විදිහේ කල්යාණ මිත්‍රයෝ පිරිසක් එක්ක වාසය කරන එක, නැත්නම් අපිට ලැබලා තියෙන කල්යාණ මිත්‍රයෝ, අපි වාසය කරන කල්යාණ මිත්‍රයෝ අපිට ලැබීම ගැන අපිට යම්කිසි කෘතඥතාවයක් තියෙන්න ඕනේ. අපි වටා බලපුවාම ඒ ගුණය වඩන්ඩ උත්සාහවන්ත වෙන කල්යාණ මිත්‍රයෝ අපිට දකින්න ලැබෙනවා. එතකොට අනිත් පැත්තෙන් බලපුවාම මේ හැම කෙනෙක්ම අපිට උපකාරී වෙනවා විවිධ විදිහට. මේ සියල්ල, මේ කල්යාණ මිත්‍රයෝ කියන මේ පිරිස නැතුව කවදාවත් අපිට දිනුවක් ලබන්න බෑ. කල්යාණ මිත්‍රයෝ නැතුව මේ මාර්ගය වඩන්න බෑ. ඉතින් මේ වගේ කල්යාණ මිත්‍රයෝ පිරිසක් ලැබීම ඇත්තරම කොච්චර ලැබෙන්නට මම කොච්චර පින්වන්ත වෙන්න ඕනද, වාසනාවන්ත වෙන්න ඕනද කියලා ඒ විදිහට හිතන්න, ඒ විදිහට මානසිකාර කරන්න කියන එක ස්වාමීන් වහන්සේ මතක් කරා. එතකොට මේ විදිහට කෙනෙකුට හිතන්න පුළුවන් නම්, මේ විදිහට ඒ ආකල්පය පවත්වන්න පුළුවන් නම්, ඒ තමන්ගේ ඒ භාවනාවත් තවත් ගැඹුරට යනවා. ඒ භාවනාව සාර්ථක වෙන එක ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක් කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. ඉතින් මෙන්න මේ වගේ සංඥාවන් වඩන්න කියලා ස්වාමීන් වහන්සේ එතනදී සිහිපත් කරා. එතකොට ඔබත් ඒ වගේ ඒ මෛත්‍රී කරුණාවේ ඒ විදිහේ කෘතඥතාවයේ ඒ කළගුණය කියන එක වඩනකොට ඒ ඔබගේ හිතත් ලස්සන වෙනවා, ඔබගේ හිතත් පිරිසිදු වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. එතකොට අනිත් පැත්තෙන් පිරිසක් එක්ක වාසය කරද්දී ගැටීම් තියෙනවා, නොගැලපීම එනවා. හැබැයි අපිට පුළුවන්ද මේ නොගැලපීම් ඒ විදිහට ඒ නොගැලපීම් ගැනම කල්පනා කරන්නේ නැතුව, ඒක නොගැලපීම් මූලික කරගන්න නැතුව පිරිසක් වගේ එකට වැඩ කරන්න. දැන් අපිට සමානලාවට හිතෙනවා අපේ අදහස, අපිට යම් අදහසක් තියෙනවා දෙයක් ගැන, ඒක තමයි හොඳම අදහස කියලා. හැබැයි පුළුවන්ද, Tamanට පුළුවන්ද ඒ අදහස අත්හැරලා අනිත් කෙනාගේ අදහස පිළිපදින්න? පුළුවන්ද? ඇත්තටම ඒක පුළුවන් නම් ඒක ඇවිල්ලා විශේෂ බලයක් කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. මේ කාලේ වචනයක් තියෙනවා ඉංග්‍රීසියේ සුපර් පවර් කියලා. ඒක එතකොට සුපිරි බලයක් වගේ. එහෙම කරන්න පුළුවන් නම් කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. අපි ඉන්න ඒ ආරාමික පරිසරයේ මේක කරනවා දෛනිකව සමහර අවස්ථාවලදී. එතකොට කෙනෙකුට එතන ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේ යම් කිසි අදහසක් තියෙනවා. ඒක සමාලාට හොඳම අදහස නෙමෙයි. හැබැයි ඒ අදහසම වෙන්න ඕනේ කියලා බලයෙන් අනිත්‍යයගේ විරෝධයේ මැද්දේ අපි ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරනවා නම් එතන මොකක්ද වෙන්නේ? එතන වෙන්නේ ඇත්තරම සංඝයා ඒ විදිහට ભેද වීම. එතෙන් අවසානයේදී අපි ඒ කරන ඒ තීරණ, අපි ගන්න තීරණ ක්‍රියාත්මක කරන එකද වැදගත්, නැත්නම් සංඝයාගේ සමගියද වැදගත්? එන්නේ ඒක සම්බන්ධයෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. සංඝ සාමග්ගය කියන එක
ඉතාම වැදගත් මූලධර්මයක් විදිහට ස්වාමීන් වහන්සේ මතක් කරා මේ වෙලාවේ. එතකොට උදාහරණයක් විදිහට ඒ ඔය එක එක බෞද්ධ සමಿತಿ සමාගම් වල තියෙන ඒ කමිටු ආදීයේ සම්බන්ධයෙන් තියෙන උදාහරණයක් විදිහට හොඳ උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ දැක්වුවා. ඒ සිඩ්නි නුවර තියෙන යම් කිසි ඒ බෞද්ධ සමිතියක් සම්බන්ධයෙන්. එතකොට ඒ සමිතියේ සමාජිකයෝ ඒ සෑම දෙනාම ඉතාම ප්‍රවේශම් වෙනවා කියලා කියනවා. ඒ තමාගේ අදහසමම තමයි හරි කියලා ඒ විදිහට අනිත් කෙනාගේ අදහස යට කරන්න උත්සාහ කරන්නේ නැතුව කතා බහ කරලා සමගිව හොඳම අදහස ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ උත්සාහවන්ත වෙනවා කියලා කියනවා. ඒකට එයාලා සක්‍රීයව විශේෂයෙන් ඒ සමගිය පවත්වන්න ඒ කමිටුව ඒ කමිටි එක උත්සාහ වෙනවා කියලා සාවිනාසෙට මතක් කරලා තියෙනවා. සාවිනාසෙට කියලා තියෙනවා එක අවස්ථාවක ඒ පිරිස හම්බෙච්ච වෙලාවක. එතකොට එතන ඉන්නේ ඒ තරුණ බුද්ධිමත් පිරිසක්, උගත් පිරිසක්. එතකොට ඒක කරන්න පුළුවන්. ඒක සාවිනාසෙ මතක් කරේ. ඒක ඒ ඇත්තෝ ඒ විදිහට කරනවා. මේක අපිටත් කරන්න පුළුවන් දෙයක්. මේ සම්බන්ධයෙන් සංවේදීව අපි වැඩ කටයුතු කරනවා නම් ඒක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. එතකොට ওই විදියට සමගිය ගැන අහලා ඊට පස්සේ බුදුහාමුදුරෝ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහන්නේ, "හරි, එහෙමනම් ඒ වගේම ඔබ වහන්සේලා දැන් අප්‍රමාදීව කෙලෙස් තවන වීරෙන් වාසය කරනවාද?" කියලා ඒ විදියට අහනවා. එතකොට උන්වහන්සේලා ඒකට පිළිතුරු සපයනවා. දැන් මෙතනදී අප්‍රමාදීව කෙලස්තාවන වීරයෙන් වාසය කරනවාද කියන එකට නැත්තම් සම්මා වායාමයේ කියන එකට මේ ස්වාමීන් වහන්සේලා දෙන පිළිතුර මේක ඒ පැත්තෙන් බලද්දී අපිට මේ සම්මා වායාමයේ නැත්තම් අප්‍රමාදීව ඒ කෙලස්තාවන වීරය යන මොකක්ද කියන එක පිළිබඳව යම් අදහසක් මේ ඡේදයෙන් සපයනවා කියලා ස්වාමීන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රයේන ඊළඟ ඒ උත්තරය තියෙන ඡේදය කියවන්න යදුනා. ඒ ඡේදයේ සිංහල පරිවර්තනය මේ විදිහයි. ස්වාමීනි, මෙහි වාසය කරන අප අතරින් යම් කෙනෙක් පළමුවෙන්ම ගමෙන් පිණ්ඩපාතේ කරගෙන ආපසු හැරි එනවා නම් ඒ භික්ෂුව තමයි ආසනය පනවන්නේ. පානීය පරිභෝජනීය පැන් පිළිවෙල කරන්නේ. ඉඳුල් භාජනය තබන්නේ. යමෙක් ගමෙන් පිඬුසෙගාගෙන පහුවෙලා එනවා නම් වළඳා ඉතිරි වූ යමක් ඇද්ද ඒ භික්ෂුව කැමැතිනම් ඒ වළඳනවා. වළඳන්නට අවශ්‍ය නැත්නම් තනකොළ නැති බිමක දමනවා. එක්කෝ ප්‍රාණීන් නැති ජලයේ පාකර යවනවා. ඒ භික්ෂුව තමයි ආසන නැවත හකුලා තබන්නේ. පානීය පරිභෝජනීය දිය බඳුන් අස් කරන්නේ. ඉඳුල් භාජනය සෝදා තැම්පත් කරන්නේ. දන්ශාලාව අමදින්නේ. එහිදී පැන් කලයේ හෝ ඒ පරිභෝග කරන පැන් බඳුන හිස් වෙලා තියෙනවා කවුරුත් දකිනවා නම් ඒකට පැන් පුරවනවා. ඉදින් ඔහුට තනියම ඒ ඔසවන්නට නොහැකි නම් අතින් සංඥා කරලා අනිත් කෙනෙකුගේ උදව්වෙන් එය ඔසවා තබනවා. ස්වාමීනි, අපි ඒ හේතුවෙන්වත් වචන කතා බහක් කරන්නේ නැහැ. නමුත් ස්වාමීනි, අපි දවස් 5කට වතාවක් ඒ රාත්‍රියේ තුන් යාමයේ පුරාවට ධර්ම කතාවේ යෙදී වාසය කරනවා. ස්වාමීනි, අපි ওই විදිහටයි අප්‍රමාදීව කෙලස් තවන වීරයන් යුතුව ඒ ධහමට දෙවි පුදා වාසය කරන්නේ. ওই විදිහට ඒ උත්තරය ලබා දෙනවා ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙතනදී අපිට ගන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරේ. මේ අප්‍රමාදී භාවය සම්බන්ධයෙන් අපිට තියෙනවා අපේ අතින් සිදුවිය යුතු යුතුකම් වගකීම්. ඒ විදිහේ දේවල් තියෙනවා සංඝයා වහන්සේලා වෙනුවෙන් ඒ ආරාමයේ අපි වාසය කරන ඒ පරිසරය වෙත. එතකොට සමහර වෙලාවට වැඩ කටයුත්තක් තියෙනවා. ඒක කළ යුතු වැඩක්. ඒක කවුරු හෝ කරන්න ඕන. සමහර ලාවට අපිට ඒ දේවල් කරුණාවන්ත වෙලා ඒ දේවල් කරන්නට වෙනවා. ඒ වගේම ඒක නිස්සද්දව
අපිට කරන්න පුළුවන්. ඔය විදිහට ඒ අපිට සමහල්ලාවට මොන දෙන්න වෙන දෙයක් තමයි, අපි තමයි ඒ ඉන්න තැන, ඒ සිටින පරිසරයේ ඒ වෙලාවේ ඒ වැඩය කරන්න ඉතුරු වෙලා ඉන්න එකම කෙනා. සමහරවිට අපි දැනටමත් තනියම සමහර දේවල් වල වැඩ කටයුතු වල නිරත වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවකදී අපිට තරහකුත් එනවා සමහර වෙලාවට. ඇයි මේ මමම මේක කරන්න ඕනේ? මේක ඇයි අනිත් අයට කරන්න බැරි? ඒ විදිහට හිතන්න එපා කියලා සෝනාසි මතක් කරනවා. ඒකෙදී අපිට දැන් හොඳ අවස්ථාවක් මේ ලැබෙන්නේ ඇත්තටම මේ පුදුම විදිහේ කුසලයක් එකතු කරගන්න. ඒක ඇවිල්ලා හොඳ අවස්ථාවක්. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම අනික් අයට මේ අවස්ථාව දැන් නැහැ මේක කරන්න. ඒ අවස්ථාව ඒගොල්ලන්ට මගහැරලා ගියා. එන්න ඒ විදිහට හිතන්න කියලා කිව්වා. එහෙම කියලා ස්වාමීන් වහන්සේ උපමාවක් නැත්තම් වෙච්ච කතාන්තරයක් මතක් කරා. ඒ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ඕස්ට්‍රේලියාවේ බෝධිඥාන ආරණ්‍ය සේනාසනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සිවුරු ඒ හෝදන දවසක ඒ සිවුරු ටික හෝදන්නට ගෙනවිල්ලා ඒ විදිහට ඒ මෙතන වොෂින් මැෂින් එකට දාලා වෙන්න ඕනේ. ඒ විදිහට තියපු වෙලාවක කොහොම හරි ස්වාමීන් වහන්සේට අමතක වුණා. පොඩි වැඩකට එළියට වැඩියා. ආපහු ඇවිල්ලා මේ ටික හොදලා දාන්න ඕනේ කියන එක ඒක අමතක වෙලා ගිය එකපාරටම. ඊට පස්සේ ටික වෙලාවකින් ඇත්තරම යම් වෙලාවකින් පස්සේ ස්වාමීන් වහන්සේට මතක් වෙලා ඇත්තරම මේ සිවුරු ටික හොදන්න දැම්ම නේද කියලා ඇවිල්ලා බලද්දී තවදුරටත් එතන ස්වාමීන් වහන්සේගේ සිවුරු ටික තිබුණේ නැහැ. ඒ දේවල් හොදලා වේලලා ලස්සනට ඒවා නමලා ඒ දමන ඒ බාස්කට් එකේ ඒක ලස්සන නමලා තිබ්බා කියලා ස්වාමීන් වහන්සේ දැක්කා කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේට ඇත්තටම ඒක සම්බන්ධයෙන් සතුට හිතුණා කියලා කිව්වා. මේක හොදපු කෙනා සමහරවිට දන්නේ මේක බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේගේ සිවුරු කියලා. ඒක කවුරු හරි දැක්කා මෙතන මේ සිවුරු වගේක් තියෙනවා කියලා. ඒ ටික ඒ තමන්ගේ වැඩක් තිබියේදී හොදලා දැම්මා. ඒ හොදලා වේලලා ඒතර තැම්පත් කරලා නවල ලස්සන තැම්පත් කරලා ඒ දේ කරා කියන එක ඇත්තටම ඒක කොච්චර වටින දෙයක්ද, කොච්චර ලස්සන දෙයක්ද ඒක ඇත්තටම කෙනෙකුට ඒක කරන්න පුළුවන් නම්. ඉතින් ඒක කරද්දී ඒක දකින්න කෙනා ඇත්තටම දකින්න කෙනාත් සතුටු වෙනවා. ඒ වගේම වැදගත්ම දේ ඇවිල්ලා ඒක කරනකොට ඒ වගේ දෙයක් කරනකොට තමන්ට සතුට හිතෙනවා. ඒක තමන්ට ලොකු සතුටක් ලොකු ප්‍රීතියක් කියන එක සාහනස මතක් කරා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ඒ අපේ මහාන ජීවිතේ ඒ අපි මේ කරන වීරයේ මේ දේවල් වල මේ මූලිකම දේවල්. එතකොට සම්මා වායාමයට නැත්තම් ඒ ඒ විදිහට අප්‍රමාදීව වීරය කිරීමට තවත් දේවල් අපිට මතක් කරන්න පුළුවන් සූත්‍ර ඇසුරෙන්. හැබැයි මේ කියවුණු පරිච්ඡේදය ඇවිල්ලා ඒ මූලික දේවල් එතනදී විස්තර කරනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. එතකොට ඊයින් පස්සේ බුදුපියාණන් වහන්සේ අහනවා ඒ වෙලාවේදී සාදු සාදු කියලා ඒ තියෙන ඒ සමගී භාවයෙන් නැත්තම් ඒ ආරාධ වීරයෙන් වැඩ කරන එක ගැන. ඊට පස්සේ ඔබලාට යම්කිසි උත්තරී මනස ධර්මයක් ලැබිලා තියෙනවද, ධ්‍යාන මාර්ග බල ආදියක් ලැබිලා තියෙනවද මේ වෙනකොට ඒ විදිහට අහනවා. එතනදී ඒ මේ සූත්‍රයේ තියෙන මූලික තේමාවට පැමිණෙනවා. එතකොට උත්තරේ වෙන්නේ ඒ විදිහට මේ විදිහට උත්තරය සපයනවා. ඒ සූත්‍රයේ තියෙන පාඩේ මේ විදිහයි. ස්වාමීනි, අපි මෙහි අප්‍රමාදීව කෙලස්තවන වීරයන් යුතුව දහමට දිවි පුදා වාසය කරද්දී ආලෝකයත් ඒ විදිහට ඒ රූප දැකීමත් ඇති වෙනවා. ඒ වුණාට අපගේ ආලෝකයේ වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. අතුරුදහන් වෙලා යනවා. රූප දර්ශනයටත් වෙන්නේ ඒ වගේ දෙයක්. ඒ නිමිත්ත සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැහැ කියලා ඒ විදිහට උත්තර දෙනවා. එතකොට දැන් මේ නිමිත් අවදී ගැන තමයි මේ කතා වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මේ සූත්‍රයේ විශේෂ
විශේෂත්වය වෙන්නේ මේ සූත්‍රයේ මේ නිමිත්ත කියන දේ ධානයට පෙර පැමිණෙන මේ නිමිත්ත පිළිබඳව පිළිපදිය යුතු වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන නිසා. එතකොට නිමිත්ත කියන දේ එක පැත්තකින් ආලෝකයක්, හැබැයි ඒ වගේම ඒක යම්කිසි රූප ස්වභාවයක්, ඒකට හැඩයක් වගේ දෙයක් තියෙනවා. එතකොට බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි මේක භවනා කරන කෙනෙකුට පැමිණෙනකොට මේක දීර්ඝව පවත්වන්නේ කොහොමද කියන එක. ඒ ධානාපනසති සූත්‍රයේ ඒ පියවරකුත් වෙන්නේ මේ නිමිත්ත කියන එක කොහොමද ස්ථාවර කරන්න කියන එක. එතකොට අනිත් පැත්තෙන් ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ විදිහට බුදුහාඳුරන්ගේ උපදෙස් ගන්නවා මේ නිමිත්ත කොහොමද වර්ධනය කරගන්නේ, ඒක වඩන්න කියන එක. මේ කාලෙත් අපිට ඒ වගේම ඒ නිමිත්ත කොහොමද දියුණු කරගන්නේ, මේ සමාධි අවස්ථා කොහොමද වඩන්න කියන එක පිළිබඳ උපදෙස් ගන්න, උපදෙස් දෙන තාම ගුරුවරු ඉන්නවා. ඉතින් එහෙම කල්පනා කරලා බලද්දී ඒක ඇත්තටම ඒක විදිහකින් අපිට බොහොම සතුටට හේතු වෙන කාරණයක්. මේ එදා ඒ ස්වාමීන් වහන්සේලා ඒ භාවනා කරපු ඒ වඩපු දේවල් අපිට මේ කාලෙත් වඩන්න තාම හැකියාව තියනවා නේද කියන එක. ඉතින් ඒ නිමිත්ත සම්බන්ධයෙන් සානාසි කාරණයක් මතු කරා. තව සමල්ලාට ඒක දැන් ඒ රාත්‍රියේ හඳ වගේ තමන්ට වැටෙන්න පුළුවන්. ඒ වගේ දෙකදී එළිය නැත්තම් ඒතන තියෙන ආලෝක ස්වභාවය තව මදි, දීප්තිය මදි. ඒක තවදුරටත් දීප්තිමත් වෙන්න ඕනේ, හරියට ඉර දීප්තිමත් ඉර දකිනවා වගේ. ඉතින් ওই විදිහට ඒ ඕභාසය කියන දේ මේ විදිහ මේ ආලෝකයේ එන්නේ ඇත්තටම ඒ සිතේ තියෙන බලයක් නිසා, සිතේ තියෙන ඒ අත්හැරීම නිසා, ක්‍රමක්‍රමයෙන් දියුණු වෙච්ච ඒ බලයක් නිසා. නැතුව මේක නිකම් මේ සිතේට එන අපිට ඇස් දෙක පියාගත්තාම සමහරලාට ඒ පෙනෙන ආකාරයේ අමුතු විශේෂ පෙනෙන දර්ශනයක් නෙමෙයි කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේටත් එතනදී ආපු ප්‍රශ්නය, ඇයි මේක අපිට දිගටම පවත්වන්න බැරි? ඉතින් මෙහෙම තමයි අපි ප්‍රශ්න කරන්න ඕනේ. අපි භාවනා වාරයක අවසානයේදී මේ භාවනාව සිදු වුණ ආකාරය, මේ දේවල් වලට හේතු ප්‍රත්‍ය මොනවාද, ඇයි ඒක හරි ගියේ කොහොමද, ඒක හරි ගියේ නැත්තේ ඇයි, මේ විදිහට ප්‍රශ්න කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. ඊන් පස්සේ බුදුපියාණන් වහන්සේට උත්තර දෙන්නේ, ඇත්තටම බෝධිසත්ව සමයේදී උන්වහන්සේටත් මේ ප්‍රශ්නේ තිබුණා. හැබැයි ඒ විදිහට උන්වහන්සේ ඒක විසඳගත් ආකාරය ඊන් පස්සේ ඒ සූත්‍රයේ දක්වනවා. ඉතින් මේ විදිහට අපිට පෙනෙනවා ඒ බෝසත්ත්වයන් වහන්සේටත් මේ ගැටලු තිබුණා. ඉතින් මේ වගේ කාරණාවලදී අපිට වැටහෙන දෙයක් තමයි ඒ බෝසත්ත්වයන් වහන්සේත් ඒ විදිහට උන්වහන්සේටත් ගැටලු තිබුණා. උන්වහන්සේටත් යම් අරගලයක්, යම් කිසි ලොකු පරිශ්‍රමයක් යොදන්න උනා මේ දේවල් අවබෝධ කරගන්න. ඉතින් උන්වහන්සේ මනුෂ්‍යයෙක් විදිහට නැත්නම් ඒ වගේ මනුෂ්‍ය රත්නයක් විදිහට ඒ දේවල් උත්සාහ කරා වගේ අපිටත් ඒක කරන්න බැරි නැහැ. උන්වහන්සේ දේවත්වයටම නංවලා අපෙන් වෙන් කරගෙන ඒ විදිහට හිතන්නේ නැතුව උන්වහන්සේත් අප තුලින්ම මනුෂ්‍යෙක් විදිහට ඒ විදිහට පැමිණිලා ඒ උතුම් මනුෂ්‍ය භාවයට ඒ මනුෂ්‍ය රත්නයක් බවට පත් වුණා. ඒ වගේ උන්වහන්සේගේට තිබ්බ ප්‍රශ්න වලින් එතනදී මතුවෙන්නේ ඇත්තරම අපිට තියෙන ප්‍රශ්න. ඒක නිසා අපිටත් ඒක දිරියක් වෙන, අපිට තව තවත් ඒක දිරිගන්වන සුළු ස්වභාවයේ දෙයක් වෙනවා අපිට ඒ විදිහට හිතුවාම. උන්වහන්සේට අගෞරවයක් විදිහට නෙමෙයි. ඉතින් ওই විදිහට ওই වගේ කාරණාත් මේ අවස්ථාවේදී මේ සූත්‍රය කියද්දී මතුවෙනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරා. ඉතින් එතනදී බුදු පියාණන් වහන්සේ මේ උන්වහන්සේගේ දුෂ්කරතා ඒ බෝසත්ව සමයේදී විස්තර කරන්නේ. එතකොට උන්වහන්සේගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම මේ සමාධිය වඩන්නේ කොහොමද, මේ සමාධිය කොහොමද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ වැඩ
වඩා ගත්තේ කියලා මේ විදියට මේ සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් කියලා අද දවසේ ඒ විදියට දේශනාව අවසන් කරන්නට මුලපෙරුවා. එතකොට හෙට දවසේ මේ දේශනාවේ ඒ නිමිත්ත සම්බන්ධයෙන් ඒ පිළිපදිය යුතු ඒ උපදෙස් වලට අපි පැමිණෙනවා කියලා ස්වාමීන් වහන්සේ මතක් කරමින් තවත් අපගේ භාවනාව දියුණු කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරලා අද දවසේ දේශනාව අවසන් කරා. ඒ පරිවර්තනය අපි අවසන් කරනවා. පරිවර්තනයට සවන් දුණු ස්වාමීන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට, ගිහි පින්වතුන් සෑම දෙනාටම තෙරුවන් සරණයි.